चक्रालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गे मोक्खदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता ब्रह्मेन्दिमादिमखिलं भुवनेषु भूतं मोहांधकार भजितं भवभारहारं लोकोत्तमं शरणं यदि देवदेवं जिनेन्द्रसिंह पवरं शिरसा नमामि मुनीन्द्रहारिवदनं भुजगब्बगब्बे संभूत भूत शरणं परमं रसानं धम्मेन धम्म मतुलं निखिलं हियन्तं जिनेन्द्र धम्म पवरं शिरसा नमामि संतेन्द्रियं विगत पापमलं जलन्तं संबुद्ध शासन विभं विय पुन्न चंदं यं अग्ग पुग्गल पवग्ग महग्ग दानं जिनेन्द्र संग पवरं शिरसा नमामि सद्धा बुद्धि संपन्न वासनावंत पिन्वत्नी बोसत् दरुदरियनी मैं उतुम्मु पोसन पुर पसलोस्सक पोहोय दिनेय निमिति करगेनाई मैं धर्मदेश नामय पिंकम मैं अवस्थावेदी मा पवत्तीमट सूदानं वन्नी बुद्रजानन वहांसे विसिन लोक सत्वयाट अनुकंपावेन देशना करनु लबन लग्दावु सुवासु दहसत धर्मस्कंदेन बिंदक अबमल रेणुक तरम्मत पूसलु प्रमाणयक मा मे अवस्थावेदी ओब समट देशना किरीमट बलापुरुत्तु वन्ने पिनवत्ने बुद्रजानन वहन्सेगे मूलिक देशना त्रिपिटक धर्मे तुलिंग अपिट देख गनीमट पुलुवंकमक्तियेनवा बुद्रजानन वहन्से सारा संके कल्पलक्षयक मुनुल्लेहि पारमी दंपुरला अवबोध करगत्ते उतुम्मु श्री सद्धर्मे तमाई मे त्रिपिटके तुलिन अपिट देख गनीमट पुलुवंकमक्तियेन्ने मैं त्रिपिटक देशना विनय सूत्र अभिधर्म कियला प्रधान वसेन कोटास तुनकट बेदेनवा इस्कंद वसेन सुवासु दहसत धर्मस्कंदे वसेन अपिट संधान करानट पुलुवां कमक तियेनवा ए वगे मैं देशना आरेक्ट मैं देशनावन नवंग शास्त्रु शासने वसेन गाता उदान इति उत्तक अभूत धम्म वेदल मे आदि वसेनु अपिट संधान करंड पुलुवां कमक तियेनो पिन्वत्ने एदा असलपुर पसलोस्सक पोहोय दिनेदी बुदुरजानन वहन्से तमन्गे प्रथम धर्म देशनाव दमसक पवतुन सूत्र देशनाव एवत् धम्मचक्कप्पवत्तन सूत्रे कोंडंज वप्पबद्धिये महानाम अस्सजी केन पस्वग महानन उदेसा देशना करन लेबुवत् एदा ए धर्म देशनाव असीमट दस दहसक सक्वल वल्लुल देवी देवतावुन एतनट वेडिया बुद्रजानन वहांसे एदा देशना करब लेबुवाओ मे दहम सक
ධර්මචක්කප්පවත්තන සූත්‍රය විග්‍රහ කරනවා සරියුද්ධාමුදුරෝ මේ සරල බුදුරජාණන් වහන්සේ පින්වත්නි එදා ඇසළ පුල 15ක පොහොය දිනේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් අරඹයා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරනවා කොණ්ඩඤ්ඤ වප්ප බද්දියේ මහානාම අස්සජී කියන පස්වග මහණුන් මෙතන සිටියත් පින්වත්නි ඒ අවස්ථාවේදී මෙම ධම්මචක්කප්පවත්තන සූත්‍රය ශ්‍රවණය කිරීමට දස දහසක් සක්වලවල් වල දෙවි දේවතාවුන් වහන්සේලා එම ස්ථානයට පැමිණියා බුදුරජාණන් වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව දේශනා කළා ඒ දේශනා කරපු දේශනාවම තමයි බුදුරජාණන් වහන්සේගේ අගසව් සරියුත්ථමඳුරන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ තුලින් මේ දේශනාව තව දුරටත් විග්‍රහ කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ශාวก දේශනා තියෙනවා ඒ වගේම සුසු භාෂිත භාෂිත තියෙනවා දේව භාෂිත තියෙනවා මේ ත්‍රිපිටකය තුල අන්තර්ගත වෙලා තියෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ මේවා අනුමත කරාට පසුව ඒවා බුද්ධ භාෂිත බවට පත් වෙනවා මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාවත් සරියුත්ථමඳුරෝ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනු ලැබුණු බුද්ධ ධර්මයේ සාරය අඩංගු ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස මේ ධර්මයේ විස්තර වශයෙන් විග්‍රහ කිරීමක් තමයි මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාව තුළින් අපිට දැන ගැනීමට පුළුවන්කමක් තියෙන්නේ මේ චතුරාර්ය සත්‍ය බුදුරජාණන් වහන්සේ පින්වත්නි උන්වහන්සේ මේ ලෝකේ නැති දෙයක් නැවේ කාලයාගේ වැලිතලාවෙන් යට වෙලා තිබුණු ධර්මතාවයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට ඉස්මතු කරලා පෙන්වුවේ දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය මේ චතුරාර්ය සත්‍ය තමයි මේ සරියුත්ථමඳුරෝ බොහෝ සෙයින් විග්‍රහ කරලා විස්තර කරලා බොහෝ ජනයාට අනුකම්පා විපිනිස මේ සත්‍ය විභංග සූත්‍රය දේශනා කරනු ලබන්නේ සරියුත්ථමඳුරන්ගේ ප්‍රඥාව පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට විතරයි දෙවනි වන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණස්සව තමයි සරියුත්ථමඳුරෝ වමස්සව තමයි මුගලන්හාමුදුරුවෝ සරියුත්ථමඳුරෝ මෙච්චර ප්‍රඥාවෙන් අගතැන්පත් වුණත් උන්වහන්සේ මොනතරම් නිහතමානීද කියන එක අපිට උන්වහන්සේගේ චරිත කතාව තුළින් මැනවින් අවබෝධ කර ගැනීමට පුළුවන්කමක් තියෙනවා සරියුත්ථමඳුරෝ දවසක් සඳහන් කරනවා මම පාරේ ගමන් කරන්නේ අං කැඩිච්ච හරකෙක් වගේ කියලා. අං කැඩිච්ච හරකෙකුට කිසි දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. හිමින් පාරේ ගමන් කරනවා කාටවත් කරදරයක් නැතුව. ඒ තරම්ම නිහතමානී කියලා සඳහන් කරනවා. ඒ වගේම උන්වහන්සේ තවත් වරක සඳහන් කරනවා මා හරියට පාපිස්නා පිස්නක් වගේ කියලා. ඕනේ කෙනෙකුට පා පියදහලා ගමන් කරන්න පිරිසිදු වෙන්න පුළුවන් ඒ තරම් තමන් නිහතමානී කියනවා ඒ වගේම තමන් මහා පොළොව වගේ කියලා කියනවා මහා පොළොවට මොන තරම් අපවිත්‍ර දෑයකට කරනවද ඒ වගේම හැම දෙයක්ම කුණු කසල එකතු කරනවා නමුත් මේ මහා පොළොව ඒ සියල්ලක්ම දරා ගන්නවා ඒ වගේම තමන් මහා පොළොව වගේ කියනවා දවසක් සරියුත්ථමඳුරෝ පාරේ ගමන් කරනකොට කුඩා සාමණේර වහන්සේ නමක්
සඳහන් කරන ඔබ වහන්සේගේ සිවුර බිම ඇදිරෙනවා කියලා තුන් අටක් සාදුකාර දීලා මේ සරියුත් හාමුදුරුවෝ ඒ අවවාදේ පිළිගත්තා බුදුරජාණන් වහන්සේ දවසක් සඳහන් කරනවා සාරිපුත්‍රයනි මහා සංඝරත්නේ ගුණ ප්‍රකාශ කරන්නට කියලා දිනක් බුදුහාමුදුරුවෝ සරියුත් හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා භාග්‍යවත් සරියුත් තෙරණුවනි මහා සංඝරත්නේ ගුණ ප්‍රකාශ කරන්නට කියලා එවිට බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා සරියුත් හාමුදුරුවෝ ප්‍රකාශ කරනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මේ ගංගා නම් නදියට වැටෙන ජල බිඳු ගණන කොපමණයිද කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් තියෙනවා ඒ වගේම මේ ගංගා නම් නදියට වැටෙන ජල අණු කොච්චරයිද කියලා මට ප්‍රකාශ කිරීමට තරම් සිම් බුද්ධියක් තියෙනවා ස්කන්ධ වශයෙන් පරිමාණ වශයෙන් මට සඳහන් කරන්න පුළුවන් කමක් තියෙනවා නමුත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මට මහා සංඝරත්නේ ගුණය නම් මෙපමණයි කියලා මට ප්‍රකාශ කිරීමට පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේට සරියුත් හාමුදුරුව සඳහන් කරනවා ඒ වගේම පින්වත්නි දිනක් Tamange සුළු මව් මහා ප්‍රජාපති ගෝතමිය සියතින්ම සිවුරක් සකස් කරගෙන ඇවිල්ලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා කරනවා බුදුරජාණන් වහන්සේ ඒ තුන් වරක්ම ප්‍රතික්ෂේප කරා උන්වහන්සේ දේශනා කරනවා සංඝේ ගෝතමී දේහි ගෝතමිය මහා සංඝරත්නයට පූජා කරන්න එවිට මටත් පූජා කළා වෙනවා එසේ කිව්වේ ඒ පින මහත්ඵල මහානිසංස කරන්නටයි පින්වත්නි බුදු කෙනෙකුගේ ගුණය මෙපමණයි කියලා අපිට සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ අහසේ පියාසර කරන පක්ෂියෙක්ගේ පියාපතින් අපිට අහස වහන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ වගේම මහා මුහුදේ ජලය කන් හැන්දකට අරගෙන අපිට මේ මුහුදේ වතුර ප්‍රමාණය මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒ වගේම පින්වත්නි සාරා සංකේ කල්ප ලක්ෂයක් පෙරුම් ගම් පුරලා ලොවි ලෝතුරු බුද්ධත්වයට පත්ුණ බුදුරජාණන් වහන්සේගේ ගුණය මෙපමණයි කියලා සීමාවක් කරන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම මේ ධර්ම රත්නේ ගුණයක් අනන්තයි ඒ වගේම මේ සංඝ රත්නේ ගුණයක් අනන්තයි එවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා අචින්තේසු ප්‍රසන්නානං විපාකෝ හෝති අචින්තිය බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි ධර්ම රත්නේ ගුණ අනන්තයි සංඝ රත්නේ ගුණ අනන්තයි ඒ අනන්ත වූ ගුණ සිහිපත් කරන වාරයක් වාරයක් පාසාම අපිට අනන්ත අපරිමාණ පිනක් සිද්ධ වෙනවා අපි පින්වත්නි නිරන්තරයෙන්ම හිතන්නට ඕනේ අපි මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි කියලා බොහෝ පින්වත් පිරිස ඒ ඒ හාමුදුරුවන් වහන්සේලාගේ ධර්මය හොඳයි කිය කියා ඔවුන් පසුපස අනුගාමිකයන් වශයෙන් ගමන් කරනවා නමුත් පින්වත්නි අපි හුවා දක්වන්නට ඕනේ ඒ දේශනා කරන දේශකයන් වහන්සේලා නෙමේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි නිරන්තරයෙන්ම හුවා දක්වන්නට ඕනේ බුදුරජාණන් වහන්සේවත් පින්වත්නි තමන්ගෙන් පසුව මේ ශාසන භාරද්වාජ බව ධර්මයේ හිමිකර බව සරියුත් හාමුදුරුවන්ටවත් පැවරියේ නැහැ තමන්ගේ ඇවෑමෙන් පසුව තමන්ගේ පිරිනිර්වාණය පරිනිර්වාණයෙන් පසුව
ඔබේ ගුරුවරයා වන්නේ ධර්මයේයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යංච වික්කවේ රත්තිං තථාගතෝ අනුත්තරං සම්බෝධින් අභිසම්විජ්ජති යංච රත්තිං පරිනිබ්බායති යං ඒතරස්මින් අන්තරේ භාසති ලපති නිච්චිස්සති සබ්බන්තා තතේ හෝති නොඅඤ්ඤතා තස්මා තථාගතෝති උච්චති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් නුල්හි පෙරුම් දම් පුරලා අවබෝධ කරගත්ත යම් ධර්මතාවයක් වෙද්ද ධර්මයක් වෙද්ද ඒ ධර්මයේ අවබෝධ කරගත්ත දිනේ සිට පිරිනුවන් පාන දක්වාම කාලය තුල යම් කිසි දේශනාවක් සිද්ධ කළාද ඒ දේශනාව ඒ විදිහෙන්ම සිද්ධ වෙනවා ඒක කිසිම ආකාරයකින් කාටවත් වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ දෙවියෙකුට බ්‍රහ්මයෙකුට මාරයෙකුට කිසිම කෙනෙකුට මේ බුද්ධ දේශනාව බොරුයි කියලා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැත්තේ ඒ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ තියෙන ඒ ආශ්චර්යයයි මුළු ත්‍රිපිටකයේම තියෙන එකම කාරණාවක්වත් අද වෙනතෙක් කිසි කෙනෙකුට වෙනස් කිරීමට පුළුවන් කමක් හැකියාවක් ලැබිලා නැහැ පින්වත්නි බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දම්සභා මණ්ඩකයේදී සඳහන් කරනවා සරියුත් හාමුදුරුවන්ට චතුරාර්ය සත්‍යයේ දේශනා කරන්නටත් විග්‍රහ කරන්නටත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ තමන්ගේ බුදු කුටියට වැඩම කරනවා සරියුත් හාමුදුරුවන් වහන්සේ ඒ අවස්ථාවේදී දම්සභා මණ්ඩපයට වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මා මුලින් දේශනා කරපු මේ සත්‍ය විභංග සූත්‍ර දේශනාව තථාගතේන අරහතා සම්මා සම්බුද්දේන බාරා තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්දේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පතිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනතිවා ලෝකස්මින් යදිදං චතුන්නං අරිය සච්චානං ආචික්කනා දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා සරියුත් හාමුදුරුව ඊළඟට දේශනා කරනවා කුමක්ද මේ දුකට හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා යයන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రාභිනන්දනී සෙය්‍යතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ දුකට හේතුව තමයි තණ්හාව නැත්තම් තෘස්නාව කාමයට ඇති තෘස්නාව ඒ වගේම භවයට ඇති තෘස්නාව ඒ වගේම විභව තෘස්නාව කියන එක යතාපි මූලේ අනුපද්ද වේ දල්හේ චින්නෝ පිරුක්කෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසේ 97 නිබ්බන්ති දුක්ඛ මිදම් පුනප්පුනම් ගහක මුල සිදුරු සිඳන්නේ නැතුව අතුපතර සිදුරුවා සිඳිරුවාට පසුව ගහ නැවත වර්ධනය වෙනා වගේම දුක මුලින් නුපුටා දාන තාක් කල්ම මේ සසරෙහි අපිට ගමන් කරන්න සිද්ධ වෙනවා කියලා මේ දේශනාවේ සඳහන් වන්නේ දුකට හේතුව තමයි තණ්හාව. ඊළඟට කතමාචායිතෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා දුකට දුක නැති කිරීමේ මාර්ගය මොකද්ද කියලා මේ සඳහන් කරනවා. ආයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ දුක නැති කිරීමේ ඒකායන මාර්ගය තමයි චතුරාර්ය සත්‍යයේ ඔස්සේ ගමන් කිරීමෙන් දුක නැති කිරීම. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කිරීම තුලින්ම තමයි අපිට මේ උතුම් වූ
නිර්වාණය පසක් කර ගැනීමට පුළුවන්කමක් තියෙන්නේ සීල සමාධි ප්‍රඥා තුලින් යස්ස සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීල පඤ්ඤායන් ලෝකේ අග්ගමක්ඛායිති යම් තැනක සීලයක් තියෙනවා නම් එතන ප්‍රඥාවක් තියෙනවා යම් තැනක ප්‍රඥාවක් තියෙනවා නම් එතන සීලයක් තියෙනවා මේ ලෝකේ ශ්‍රේෂ්ඨතම වන්නේ සීලය හා ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ මේ කරපු දේශනාවේ සරියුත් හාමුදුරුවෝ තවදුරටත් විග්‍රහ කරනවා මේ විග්‍රහයෙන් පසුව භික්ෂුන් වහන්සේලා බොහෝ සෙයින් සතුටු වුණා මේ සරියුත් හාමුදුරුවන් වහන්සේගේ මේ උතුම් වූ ධර්ම විස්තරය තුළ මේ සරියුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලැබුවා වූ චතුරාර්ය සත්‍යයේ මේ සත්‍ය විභංග සූත්‍රය දේශනාව තුළින් සරියුත් හාමුදුරුව මැනවින් විග්‍රහයක යෙදෙන්නට යුතුයනා අද මේ උතුම් වූ පුර පොසොන් පසළොස්සක පොහොය නිමිත්ත නිමිති කරගෙන මේ ධර්ම දේශනාමය පින්කම මේ අවස්ථාවේදී පැවැත්ති උතුම් වූ පුර පසළොස් පොසොන් උතුම් වූ පොසොන් පුර පසළොස්සක පොහොය දිනේ නිමිති කරගෙනයි මේ උදාර්ථර ධර්ම දේශනාව මේ අවස්ථාවේදී සිද්ධ කරන්නට යුතුනේ ඔබ සියලු දෙනාම මේ ධර්ම දේශනාව සාදා සාවධානව අසා සිටින්නට ඇතියයි මා විශ්වාස කරනවා ඔබ සියලු දෙනාටම උතුම් වූ ජය ශ්‍රී මා බෝසමිඳුන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ලැබේවා දළදා වහන්සේගේ ආශිර්වාදේ ලැබේවා දෝනයක් ප්‍රමණ ධාතුන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි මහා සෑරදුන්ගේ ආශිර්වාදේ ලැබේවා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අටවිසි බෝසමිඳුන් වහන්සේලාගේ ආශිර්වාදේ ආනුභාවයේ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රණ දසරාෂ්ට කියන සිව්වරන් දෙවුන් ප්‍රමුඛ ඇතුළු විෂ්ණු කතරගම සමන්නි බීසන ගම්බාර සත්පත්නි දෙලිමුණ්ඩ සුමන සමන්නාදී ඉස්ඩාර්ට් දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය ලැබේවා මේ කොරෝනා රෝගය අපේ රටේ මෙන්ම ලෝකයෙන්ම ඉක්මනින් තුරන් වේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කායික මානසික සුවය සහනය ලැබේවා සියලු පැතුම් ඉෂ්ට වේවා තිස්තුම් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් බුද්ධ ආදී තුන්වන්ගේ ආශිර්වාදයෙන් රැකවරණයෙන් සීලු දිනාටම යහපතක්ම සිද්ධ වේවා සීලු දිනාට තෙරුවන් සරණයි